දස් 24 තුන්වෙනි මාසේ 27 වෙනිදා හොරොපතාන ප්‍රදේශයෙන් අතුරු දහන් වුණු කපිල කුමාරගේ අම්මා මම මගේ පුතා තමයි 27 වෙනි දවසේ ආයමාරට ගෙදරින් පිට වෙච්ච ඒ දරුවා ගැන අදට දවස් 13ක් කිසිම ආරංචියක් නැහැ 27 වෙනිදා ඉඳලා ඊයේ වෙනකන් මගෙන් පොලිසියවලිනුත් ප්‍රශ්න කරනවා මගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නවා එයාල මගෙන් අහන්නේ කපිල කුමාර ගැනමයි මම අහනකොට එයාල මට කියන්නේ ඒගොල්ල ළඟ නැහැ කියලා ඒ වුණාට මට හුඟක්ම විශ්වාසයි මගේ පුතා 27 වෙනි දවස මේ විදියට අරගෙන තියන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය තමයි මට ඒක හොඳටම විශ්වාසයි මොකද 27 වෙනි දා අපේ ගෙදරට ආපු නාඳුනන කණ්ඩායමෙන් දෙපාරකටම කියවුනා මගේ පුතා එයාල ළඟ ඉන්නවා කියලා එයාල දැන් කොහොමද කියන්නේ ඒගොල්ලෝ ළඟ නෙවෙයි කියලා. එයාල දවස් දෙකක් මගේ ගෙදරට ආවේ ඒගොල්ලන්ගේ අනන්‍යතාවයේ හෙළි නොකර. හැබැයි මේ සිරකරුවන් සුරැකීමේ සංවිධානයෙන් මට උදව් කරන්න ගත්තට පස්සේ පෙරේදා එයාල අපේ ගෙදරට ආවේ දුර ඉඳලම මට ඒගොල්ලන්ගේ හැඳුනුම් පට පෙන්නගෙන. අම්මා අපිට විරුද්ධව පැමිණිල කරලා තියෙනවා. ඒක නිසා දැන් අපිට ටිකක් කරදර වේගෙන එනවා ඒ ගැන ප්‍රකාශයක් ගන්න පිටිගල පොලිසියට යන්න එන්න කියලා මට කියනවා මම කිව්වා මට බෑ මං ඔයාලත් එක්ක එන්නේ නැහැ බස් එකක් බය නැතුව එන්න අම්මේ අපි ඔයාව එක්කගෙන යන්නේ පිටිගල පොලිස් ස්ථානයට මං කිව්වා මට ඔක ළඟ විශ්වාස නැහැ කොච්චර මට ID පෙන්වුවත් මට ඔක ළඟ විශ්වාස නැහැ මම එන්නේ නැහැ ඒ කිව්වම එයාලා පිටිගල පොලිස් ස්ථාන අධිපතිට කෝල් කරලා කිව්වා මම එන්න බෑ කියනවා කියන ඊට පස්සේ ඒ සර් කිව්වා එයා එන්නම් මාව එක්කගෙන යන්න. ඒ පිටිගල පොලිසියේ OIC සර් අපේ ගෙදරට ඇවිල්ලා ජීප් එකෙන් මාව ඒ පොලිසියට එක්කගෙන ගියා. එතනත් STF එකෙන් කරේ මාව හැබැට්ටිල්ල. එයාලා කිව්වේ ඒ මම දාපු පැමිණිල්ලෙන් ඒගොල්ලන්ට වෙච්ච මේ දේට මගෙන් ප්‍රකාශයක් ලබා ගන්න කියලා. නමුත් පොලිසියද එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ.